పురుషత ప్రేక్షక గారి విసిల్లకి వాడి ఏమొకది సమానంటే అప్పుడు వాడి సమానంటే కేగహన సమానంటే విసిల్ కారణం మధుషట విసిల్లకి వాడి ఉన్నాయి మధుష మే ఒబ అదమే తోరగత్త గీత అర అపిట అహల పొరుదు రేంజ్ ఎక ఒబ ఇటు వడ టికక్ పల్లహిన్ తమ ఒబ హండ ඔබගේ හඬට ගැළපෙන ලෙස ඔබ සකසාගෙන ගායනා කළේ එවිට පුංචි අර අර ඇහිච්ච හඬත් එක්ක පොඩි වෙනසක් දැනෙනවා මේ ගීතේ ඔබ ලබා දුන්න වෙනත් විදියක භාවයක් ඒක ටිකක් ඔබගේ හැඟීම් බරව ඔබ ඒ ගීතේ ගායනා කරන්න උත්සාහ කරා නමුත් අර හින්දි ගීතේ තියෙන වෙනත් වූ භාවයක් මේකෙන් උපදින්නේ කියන්නේ ඒ තනුවත් සමග අපිට ඇහෙන විට ඒ ඇති වෙන හැඟීම වෙනත් විදිහකක් නමුත් ඔබ වෙනත් අර පිච් එක පොඩ්ඩක් අඩු කරලා ගායනා කරපු නිසා වෙනත් විදිහක හඬක් තමයි ඔබගෙන් ඒක ගීතයට උත්පාදනය වුණේ කෙසේ නමුත් ඔබ ගීතේ වැරදි අවම ලෙස ගායනා කළා ගීතේ කටහඬ තුළ ඔබගේ හැඟීම ඔබ ඉස්මතු වෙන ලෙස ගායනා කළා මම කැමති වුණා හැබැයි ඔබ අර ඔරිජිනල් පිච් එකේම කියන්න පුළුවන් වුණා නම් මීටත් වඩා හඬ එළියට එනවා මීටත් වඩා හොඳට විහිදියන හඬක් එන්නට පුළුවන්. ඒ වගේම මම හිතන්නේ ඔබට අසීරුවක් නැහැ කියලාත් මට හිතුණා. ඒ ඉහළ ස්වර එච්චරම ඔබ අසීරු නැහැ ඔබට ගායනා කරන්න. මට හිතුණා ඇයි එහෙම පහළට ගියේ කියලාත් හිතුණා. කෙසේ නමුත් ඔබගේ ගීතේ කියන තරම් ලොකු වැරද්දක් නැහැ. ඔබ රසට ගායනා කළා. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හෙට රාත්‍රියේ. සාමාන්‍ය මදුෂාගේ ගායනාවක තියෙන ආලෝකමත් ගතිය කියන්නේ ඔබේ හඬේ තියෙන ආලෝකමත් ගතිය මදුෂා මේ ගීතේ මට ඇහුන්නේ නැහැ මම එකතුම අහගෙන හිටියේ ආ කාගේද මේ හඬ කියලා ඔබ සාමාන්‍යයෙන් ඔබ ගායනා කරනකොට ඔබේ හඬ හරි දීප්තිමත් විදිහට ඉහළ පරාසයක ඔබ දීප්තිමත් හඬක් ඔබ නිෂ්පාදනය කරනවා හැබැයි මේ ගීතේ ඔබ ඇත්තටම මම හිතන්නේ කීර්ති සහෝදරයෙක් වගේ ලෝ මේ පහළ කී එකක ඔබ ගායනා කළ හින්දා වෙන්න ඕන ඒක අදාලේ දීප්තිමත් ආලෝකමත් භාවය මේ ගීතයේ හඬ තුල නැහැ. ස්වර ආදී හැටියට තනුව හැටියට ගත්තොත් ඉතින් ඇත්තම ඔබ බොහෝ දුරට ඒ තනුව හොඳින් ගායනා කරනවා. හැබැයි මේ ගීතයේ තියෙන උන අර ආලෝකමත් ගතිය, ඒ තනුවේ තියෙන දීප්තිමත් ගතිය මේ රේන්ජ් එකේදී එන්නේ නැහැ. ආ තාක්ෂණිකව ගත්තොත් ඉතින් ඔබ ඇත්තම මේ කුඩා සොරවලට ස්ථානගතනු ආදී තැන් කීපයක් තිබුණා. හැබැයි මම හිතන්නේ ඔබට ඊට වඩා හොඳට ගායනා කරන්න පුළුවන් මොකක් හරි එක්කෝ ඔය අදාළ කී එක නැත්තම් ඊට වඩා වෙනස් ගීතයක්. අවංකවම මදුෂාගේ මම දැකලා පුරුදු ගායන විලාශය ඔබේ සුවපහසු ගායන විලාශය මේ ගීතේ නෑ. ඔබ නිකන් ඒක ටිකක් හිර වෙච්ච ගතියක් ඔබේ ගායනාවේ හඬේ තිබුණා. ඉතින් මම හිතන්නේ මේ වගේ මොහොතක ඔබ ඉතා සැලකිලිමත් වෙන්න ඕන කියලා මදුෂ මගේ අදහස. ඉතාම සැලකිලිමත් වෙන ඔබේ අනිත් තරඟකරුවෝ ඉතා තරඟකාරී විදිහට ගායනා කරද්දී ඔබ ඊට වඩා ඒක තරයේ සැලකිල්ලට අරගෙන ඔබ මේක බරපතල ලෙස ගත යුතුව තිබුණා කියන එකයි හැඟීම. මොකද ඔබට ඉතා හොඳට ගායන්න පුළුවන් තරඟකාරියක් නිසා. ඉතින් මම හිතනවා ඊළඟ වතාවකදී ඔබ ඔබට හරි පරාසය තෝරගෙන හරි ගීතයක් සමහර විට තෝරගෙන ඔබට හොඳට සුව පහසුවෙන් ගායන්න පුළුවන් જાති තෝරගෙන මේකෙන් ඔබට යයි කියලා. මොකද ඔබට එවැනි විභාගයක් තියෙන නිසා. ඉතින් මම අවංකවම මදුෂ ඔබට සුබ පතනවා. මගේ හැඟීම ඔබේ ගීතේ සම්බන්ධව ඒක. බොහොම ස්තුතියි සර්. මදුෂ අද ඔබ මේ ගායනා කළ ගීතය අපිට හුඟක් හුරු පුරුදු බොහෝ රසිකයන් රසවින්ද ගීතයක්. බොහෝ අය ගායනා කළ ගීතයක්. ඉතින් මදුෂ මට හිතුණා ඔබ මේ ගීතේ ගායනා කරනකොට ඔබ සුපුරුදු විදිහට මීට වඩා ශ්‍රුතිය ටිකක් ඉහළට ගත්තා නම් මීට වඩා හඬේ කිසියම් මధుර භාවයක් ගන්න තිබුණා. මම හිතනවා ඔබ ටිකක් ශෝකී රසයක් ගන්න ගියා වෙන්න පුළුවන් මේ ගීතේට. නමුත් ඔබේ කටහඬ මීට වඩා ඉහළින් ගායනා කළා නම් හුඟක් කැපිලා පේනවා. ඉතින් චුටි චුටි බොහොම සියුම් අස්ථාවරකම් තිබුණත් සමස්තයක් හැටියට ගත්තාම මදුෂා හොඳින් ගායනා කළා. හෙට දවස සුබ වෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මැඩම්. මදුෂා මේ ගීතේ හින්දි ගීතේ කොටසක් ගායනා කරන්න මොනේ පුළුවන්ද ගායනා කරන්න? මේ අපේ වාදක මණ්ඩලය
අවශ්‍ය නැහැ නේ ජී තුජී කෙසේ දින අපකේ ජී තුජී කෙසේ දින අපකේ ඉතුරු කැලේ ගියා ඉතුරු කැලේ ගියන්නේ කියොත් වැඩේ වරදිනවා ඒ නිසා තමයි කැලේ ගාන කරේ නැත්තේ කවක් නැහැ බොහොම ස්තුති ගාන කරාට දැන් ප්‍රේක්ෂින් බලන් ඉන්න ඔබට SMS කරන්න හිට රාත්‍රියේදී රාත්‍රියේ උන් බලන් ඉන්න ඔබ වෙනුවෙන් SMS කරන් දැන් මතක් කරලා කියන්න ඔබේ SMS සංඛ්‍යාව මුලින්ම ස්තුතිවන්ත වෙනවා අවසන් 14 දින අතරට මාව ගෙනාවු සියලුම දෙනාට මෙවර මගේ අංකය අංක 8 DDS හිස්තනක් අංක 8 යොදා 99.2ට SMS කරලා මාව මේ තරඟ ඉදිරියට යවන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා DDS හිස්තනක් අංක 8 යොදා 99.2ට SMS ලබා දුන්නොත් ඔබට පුළුවන් අවසන් සුපිරි තරඟ කරුවන් 13 දින අතරට මදුෂව රැගෙන යන්න ඒ සඳහා ඔබට කාල වේලා ලැබෙන්නේ අද දවසේ තරඟය ආරම්භ කරන මොහොතේ පටන් ඒට උදෑසන 8:30 දක්වා පමණයි ජනතාව ලබා දෙන තීරණය අවසන් තීරණය හැරී අපි බලමු රාත්‍රියේදී ඔබට ලබා දෙන තීරණය කුමක්ද කියලා සුබ පතමු ඔබට